හෙලෝ අයිබෝවන්, ඔබ දකිින් නැති මේ හිත ඉල්ලන තරු කියලා වැඩසටහනක් තියෙන ස්වර්ණායනය එකේ. එතකොට ඒ වැඩසටහනට අපේ සුදායියා ඒවගේම ඉරාච්ට කතා කරලා තිබුණා මේ එන්න කියලවල. එතකොට ඒ දෙන්න මතිමතාන්තර අතර ගැලපීමක් නෑ හැමතිස්සේම. මොකද මේ එකෙක් රාජපක්ෂ කඳවුරේ ඉන්නවා, අනිත් කෙනා රාජපක්ෂ විරුද්ධ කඳවුරේ ඉන්න. එතකොට මේ දෙන්න මෙතෙන්ට ගෙන්නවලිවල මේ ස්වර්ණ වාහිනියක මොකද්ද බැලුවේ? එතකොට ඒකේ ඍණාත්මකව එන මාකටින් එකද ඔවුන් බැලුවේ? නැත්තම් එතනින් එහාට සමාජයට, ඒ කියන්නේ සුදා ක්‍රියේෂන් කියලා කිව්වට පස්සේ සුදත්ත තිලකසේරි සමාජයට යම්කිසි වැඩක් කරනවා, පොත් ටික බෙදනවා, කම්පියුටර් බෙදනවා. දැන් අලුතෙන්ම මේ යුනිවර්සිටි එකේ ඉන්න තරුණ තරුණියන්ට අධ්‍යාපනය වැඩි දියුණු කරගන්න කම්පියුටර් ටික බෙදනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ඉරාජ් සෝෂල් මීඩියා වල යම්කිසි තැනක් තියෙනවා. එතකොට මේ දෙන්න එක දැනකට ගැලවෙලා මේකේ ඔවුන් එකතු කරන්නද වැළුවේ? එක්කෝ නැත්තම් ඔවුන්ගෙන් යම් කිසි දෙයක් සමාජයට දෙන්නද වැළුවේ? මොන විරසකේ තිබුණත් මේ වගේ තැන්වලදී හැසිරෙන්න ඕනේ මෙහෙමයි කියලවල එක්කෝ නැත්තම් මේ මොකද්ද ඒකේ බලාපොරොත්තුනේ කියලවල අපිට තේරෙන්නේ නැහැ. අනිත් එක තමයි දැන් ස්වර්ණවාහිනියගේ ඒ වගේ බුද්ධි කළා හිත ඉල්ලන තරු ඊයක නැල්ල කරපු වැඩේ හරි අසාධාරණයි. මොකද මේ ඒ දෙන්නටම කරපු අසාධාරණයක් ඒක. බුද්ධික විශේෂයෙන් මේකේ හිත ඉල්ලන තරු කියන ප්‍රෝග්‍රෑම් එකේ දෙපැත්තටම නැතුව කමෙන්ට් දාපු මිනිස්සුන්ගේ ඒ කමෙන්ට් ටික බලන්න. හරිද? කමෙන්ට් ටික බැලුවට පස්සේ තේරෙයි මොකද්ද මෙතන යථාර්ථය කියලා. අනිත් එක තමයි ඒ ප්‍රෝග්‍රෑම් එකේ ඉරාජ් ආවනම් ඉරාජ්ව පාලනය කරන්න. හරිද? ඉරාජ්ව ඒ ප්‍රෝග්‍රෑම් එක තුල මැනේජ් කරන්න හිත ඉල්ලන තරු ප්‍රෝග්‍රෑම් එක කරපු ඒ බුද්ධිකට වැරනම් බුද්ධික මේ නොකර ඉන්න ඕනේ. ඒකයි කියන්නේ මෙතන වැඩි බරක් දාලා පෝල්ට් එක දෙන්න ඕනේ බුද්ධිකට. මොකද මේ එයා තමයි ඒක හරි විදියට කරගන්න බැරි. සමාජයක මේ ප්‍රශ්නයක් ඇති වෙන දෙයක් ගෙනාවට පස්සේ ඒ ප්‍රශ්නේ එතන කතා කරනකොට කතා කරන්න ඒ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය බුද්ධික අනුගමනය කරාද එතනින් එහාට කවුරු ආවත් මොන විදියට මේව කරත් ඒක ඒ විදිහට කරපු එක වැරදි. බලමු අපි සුදා අයියටත් කෝල් කල්ලි වල්ල මේකේ මොකද්ද ඇත්ත නැත්ත කියලා වල්ල. හලෝ, අයිබන් සුදා අයියා කතා කරන්න පුළුවන් දැනක දින්නේ? හරි සුදා අයියා, ඊයේ හිත ඉල්ලන තරු ප්‍රෝග්‍රෑම් එක බුද්ධික කන්ටිනියු කරගෙන ගියා. හැබැයි කන්ටිනියු කරගෙන යනකොට ඔයා එන්න බෑ කිව්වනම් අනිත් එක්කෙනත් ඒකේ එතන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙන්නේ එක්කෝ වග බලා ගන්න ඕනේ, එක්කෝ නැත්තම් එයා තුන් නවත්තන්න ඕනේ. එතකොට බුද්ධිකගේ හැසිරීමත් මම අනුමත කරන්නේ. සුදා අයියගේ අදහස මොකද්ද මේ සම්බන්ධයෙන්? මම එන්න බෑ කිව්වා නෙමේ, ස්වර්ණවාහිනිය බුද්ධි කළා තමයි කිව්වේ. අනේ අයියේ එන්න එපයි කියලා. ඉල්ලීමක් කරා එන්න එපයි කියලා. එනමුත් බුද්ධික කියන්නේ මම එන්න බෑ කිව්වා කියලා. අන්න ඔතන තමයි ලියා ගන්න ඕන කාරණා. සුදා අයියා ඔතන තමයි ලියා ගන්න ඕන කාරණා වුණේ. මොකද මේ බුද්ධිකගේ හැසිරීම තමයි මේ ප්‍රශ්නේ දුර දිග යන හේතුව. කියන්නකෝ. ඔව් අනිවාර්යෙන් බුද්ධික වැරදි. මොකද බුද්ධික දෙවෙනියට ඊට පස්සේ ටිකක් වෙන පස්සේ ගියා මම හදිස්සියට මට ඒක කියුනේ. මම තමයි සුදත්තට එන්න එපයි කිව්වේ. කීයේ මේ බුද්ධික මෙහෙව්වා නෙමේ. බුද්ධික මෙහෙවුණා. මෙහෙව්වේ නෑ. මම අවංකව කිව්වතර සාර වචනේ පාවිච්චි කරන බුද්ධික ඇඳුනේ මන්ද බුද්ධිකෙක් වගේ. හරියට හරි. අද ප්‍රෝග්‍රෑම් එකේ වෙරෙන්න කිව්වා. ඊට පස්සේ දැන් මට රසවතා ගලපෝ අනේ අයියට ආයෙත් ඔක වැඩි වෙනවා. ඒ නිසා මම ওই වීඩියෝ එකක් එවන්න කියලා මට ඒක තියෙනවා. මේ අයියේ සමා වෙන්න මගේ අතේ වැරද්ද. මේ මමයි මේක කිව්වේ කියන හැම එකක් එවලා තියෙනවා. එතකොට අයියේ එක්කෝ දැනගන්න ඕනේ මේ දෙගොල්ලම නවත්තන්න. එක්කෝ නැත්තම් අරයා ගෙනාවට පස්සේ එයා පාලනය කරන්න දැනගන්න ඕනේ. එතකොට එයාට පාලනේ මිදිල නම් මේ ප්‍රෝග්‍රෑම් එක නවත්තන්නවත් අඩුම ගානේ දැනගන්න ඕනේ. එක පැත්තකින් මෙහෙමයි, පාලනය කරන්න කියන මෝහ හරකෙක් තමයි පාලනය කරන්න ඕනේ. ඒක හරි. නමුත් මේ හරකෙක් ගේන කොටත් දැනගන්න ඕන මේ මෝහ හරකෙක් ගේන්නේ මෝ දඟලනවා කියන එක. ඔව්. ඒක එහෙම කලාකරුවෙක් නම් මේ මාධ්‍ය සජාචාර තියෙන්නේ පැ ප්‍රෝග්‍රෑම් එකක් අස්සේ ලයිව් ඔන් කරගෙන දඟලන්නේ තහත් මානසික මට්ටමක් තියෙන එකෙක්. ඒක උගේ නූගත්කමට අපි ඇත්තට මේ දැන් මම ඇත්තටම කැමති දෙයක් නෙමෙයි ඊරා සිදුනේ. මම කැමති නෑ ওই විදිහට හැසිරෙන්න මම උනත්. ඒක නමුත් ඌ හැබැයි චන්දික්කෝගේ කතා කරලා වරෙන් මෙතනට කියලා අපිත් මටත් මමත් හොඳ හෙලෙක් නිසා මට එතන කටවාගෙන ඉන්නත් බෑ. මොකද ඌ ඇත්තින් මේ අපත කලවලට ඕන විදිහට මං හැසිරෙන්නේ නෑනේ. අනිවාර්යෙන්. දැන් ඉතින් ඒ බර මං එකයි මම චැලෙන්ජ් කළේ ගෝත්‍රික නම් මමත් ඒ ගෝත්‍රික තැනට එන්න සූදානම් වෙලාවක් දාලා ඒක කරමු කියලා. ඉතින් ඔය මේ අපත කලෙල දැන් බය වෙලා කියන නෑ මම කැමති නෑ රණ්ඩු කරන්න. එහෙම මොකද ඔය තර පුම්පිරාජ් කියන්නේ නිකන් නෙමෙයි නේ උට. හ්ම් හ්ම් හ්ම්
අනිත්‍යක සුදාය දැන් ඔයාට ආදරය කරන කට්ටිය ඔයා ෆේස්බුක් එකට පෝස්ට් එක දාපු වෙලාවේ ඔයාට ආදරය කරන මිනිස්සු කිව්වා ඔව් ප්‍රෝග්‍රෑම් එකට යන්න එපා කියලා. ඔයා ගොඩාරයක් හැමතිස්සෙම බහුතරයට කන් දෙන මිනිහෙක් වශයෙන් ඔයා කරපු දේ හරි. හරිද? මොකද ඔයාට ආදරය කරපු සියලුම මිනිස්සු දාලා තිබුණේ ඔකත් එක්ක ඔව් ප්‍රෝග්‍රෑම් එකට යන්න එපා, ඔකත් එක්ක යන්න එපා, ඔකත් එක්ක කතා කරන්න එපා, හැරෙයි මේ කියන දේ. එතකොට ඔයා ඒ බහුතරයට කන් දීම අපි අගය කරනවා. මම වුණත් ඇත්තටම කිව්වේ යන්න එපා කියන දේ තමයි. ඒක ඒක ආදරයට කියපු දේ. බොහොම ස්තුතියි සුදායි. මේ වෙලාවේ වාගේ මේ කාලය මේ විදියට මේව කරපු එක ටවුන් එක මැද්දේ නේද මේ. හරි හරි හරි, බොහොම ස්තුතියි. ඔකේ, තැන්ක් යූ. ඔබට තේරෙන්නේ නැති මොකද්ද මේ මේ වෙලා තියෙන්නේ කියලා ඉවරලා ස්වර්ණවාහිනියකේ ඔ බුද්ධික ඔ හිත ඉල්ලන තරු කරන බුද්ධික කියන ඒ පුද්ගලයා තමයි මන්ද බුද්ධි වැඩේ කරලා ඉවරලා අවසානට මේ ප්‍රශ්නේ අනවශ්‍ය දැනකට ගෙනිච්චේ. අපි ඉරාජ් කියන පුද්ගලයාටත් කතා කරලා බලමු. නෑ, එක පැත්තකට වෙන්න ඕනේ නෑනේ. ඉරාජ්ටත් කතා කරමු. හරි, අපි තව පාරක් ට්‍රයි කරමු. ෆෝන් එක අන්සර් කරන්නේ නැහැ. හරිද? එතකොට ඉරාජ් ඇවිල්ලිවල්ලා ලයිව් එකේ ලයිව් ඒ ප්‍රෝග්‍රෑම් එකක් යනකොට ඊට පස්සේ බුද්ධික කියන ඒ මන්ද බුද්ධි ප්‍රෝග්‍රෑම් එක හසුරවපු ඔහුගෙන් ගිලිහෙනවා. ගිලිහිල්ලාට පස්සේ ඉරාජ්ට ඕන විදිහට තමයි ඒ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඊට පස්සේ එතන ගිහිල්ලිවල්ලා ඊට පස්සේ දැන් පුද්ගලයෙක් එක්ක ඒ විදිහට ප්‍රශ්නයක් වුණාට පස්සේ මම ඒක කියන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එක හරියට කරගන්න බැරි නම් දෙන්නම නවත්තන්න තිබුණා. ඊට පස්සේ අර සින්දු රැප් කරන ගමන් එතන මෙයාගේ නම කියලිවල්ලා වෙනස් කරනවා. ඊට පස්සේ අතන එයා ඉන්න ගමන් එතනින් ලයිව් ඇවිල්ලිවල්ලා ඕ විදිහට හිත ඉල්ලන තරු ප්‍රෝග්‍රෑම් වල මම වැඩිය බල්ල නැහැ. හැබැයි බලපු වෙලාවටවත් ඔය වගේ මන්ද බුද්ධි හැසිරීම් අනික් කට්ටියෙන් දැකලා නැහැ. හරිද? එතකොට ඒ හැසිරීම කාගෙන්ද? ඉරාජ්ගෙන් දකින්නකොට ඉරාජ්ට කියන්න හැකියාව තියෙන්නේ ඕ දේ කරන්න එපා. ඔයා කරුණා කරලා මෙතෙන්ට ආවේ ප්‍රෝග්‍රෑම් එකට ඔයාගේ මිනිස්සු කලාත්මක මොන හරි දෙයක් බලාපොරොත්තු වෙන ඒකට තමයි මෙතෙන් එන්නේ. ගිහුවේ ඒ දේ කරන්න බෑ කියන එක ඔයා මෙතන ඔප්පු කරලා තියෙන එක නිසා කරුණා කරලා ඕක නවත්තන්න. එහෙමයි කියලා අනේ ඉරාජ් එපා කීකී අත්තලින් ඇදලා හරීමෙ මොකද්ද නිකන් ගෑනු චරිත. එතන මේව කරලා වැඩක් නැහැ. ප්‍රෝග්‍රෑම් එකක් හසුරන්න ඕන නම් ප්‍රෝග්‍රෑම් එක හසුරන්න ඕන විදිහට හසුරන්න ඕන. බැරනම් නොකර ඉන්න ඕනේ. ඒකයි ඔතන වෙලා. අවසානට ස්වර්ණවාහිනියකට ලොකු ඩැමේජ් එකක්, බුද්ධික කියන ඒ මාධ්‍යවේදියට ලොකු ඩැමේජ් එකක්. ඊට පස්සේ මේ අර දෙන්නට දැන් මොකද සුදායියා කියන්නේ ඔතන ගිහිල්ලා ඔය විදිහට හැසිරෙන්න කැමති නැති එක්කෙනෙක් කියලා ඔහුත් කියනවා. හැබැයි ඔහුට කතා කරාට පස්සේ මේ වරෙන් කියලා ඕන එකෙක් අනිවාර්යෙන්ම ඉදින් යනවා. ඉරාජ් ඊට පස්සේ ලයිව් එකක් දානවා. ලයිව් එකක් දාලා කියනවා මේ මම කිව්වල ඌට පෑ දෙයක් ඉන්න කියලා. මිනිහෙක් පෑ දෙයක් ඉන්නවද? ප්‍රෝග්‍රෑම් එකකට උඩට යන්න දෙන්නේ නැහැ කියන එක සාධාරණයි. හරිද? එතකොට එතන යට සිකියුරිටි එකේ ඉන්නෝ උන් යන්න දෙන්නේ නැහැ කියන එක සාධාරණයි. හැබැයි උඩ ඉන්න කාට පල්ලෙහාට එන්න පුළුවන් නේ? එහෙමනම් ඌ වෙනකන් සුදායිය පැය දෙකක් ඉන්නවද පල්ලෙහා? ඉතින් ඒ වගේ වෙන්නේ නැහැ නේ. ඒක නිසා තමන්ගේ මට්ටම් තම්මට්ටම් කියලිවල හොඳට පෙවුනා. මේක කුප්ප වැඩක් කරේ. හරිද? මිනිස්සුන්ගේ චරිත ඝාතනය කරන්න ස්වර්ණවාහිනියකේ නෙගටිව් මාකටිං ගන්න කුප්ප වැඩක් කරේ. ඒක නිසා විශේෂයෙන් ස්වර්ණවාහිනියකටත් අප්‍රසාදය පළ කරනවා, බුද්ධිකටත් අප්‍රසාදය පළ කරනවා. ඒ වගේම ඉරාජ්ගේ හැසිරීම අප්‍රසාදය පළ කරනවා. අනිවාර්යයෙන්ම මේක ඉරාජ්ගේ ඒ මේ මන්ද බුද්ධි හැසිරීම කවදාවත් අනුමත කරන්නේ නැහැ කවුරුවත්ම. ඒක නිසා සමාජයේ යම්කිසි කියවීමක් තියෙනවා නම් සමාජයේ හැසිරෙනකොට ඊට වඩා ධනාත්මක වෙන්න කියලා විශේෂයෙන් ඉරාජ්ට කියන්න කැමතියි. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ මේ වෙච්චර මේ සුදුසු දේවල් නෙවෙයි. ඒක නිසා මේ වගේ දේවල් කරන එක හරි අශෝභනයි. ඒක නිසා සියලු දෙනාටම මේවා ප්‍රතික්ෂේප කරන්න කියලා කියනවා. අනිත් එක තමයි ඉරාජ්ගේ මඩ බලකා යවිල්ලිවල්ලා අර රාජපක්ෂ හැති කරේ ඉන්නේ උන්නේ මෙතන ඉන්නේ. එතකොට සුදාත් එක්ක ඇරියස් එකක් තියෙනවා තමයි. උන් ඇවිල්ලා දාලා තියෙන කමෙන්ට් දැක්කට පස්සේ උඹලයි ඊට පස්සේ ඒ ප්‍රොෆයිල් වලට ගියාට පස්සේ උඹලගේ හෙළුව පේනෝ රාජපක්ෂලා රනිල්ලට කඩේ යන හැටි. ඒක නිසා රාජපක්ෂ හැතිකරේට කොහොමත් අපි දෙකට නැවෙන්නේ නැහැ. රාජපක්ෂ හැතිකරේට ඕන විදියට මේ රට කරන්න දෙන්නේ නැහැ. ඒක මතක තියාගන්නilla විශේෂයෙන්. ඉරාජ් කෝල් එක අන්සර් කරන්නේ නැහැ. ඒක නිසා මේ ගුයිරාට්ටත් කියනවා මේ උඹලගේ ඕ මේ රාජපක්ෂ හැතිකරේ කොහොම මොන විදියට පුම්බන්න හැදුවත්
කවදාවතය පුම්බන්න බෑ. උන් ඔක්කෝම මේරට විනාස කරපු මේරට විනාසයට ඇදගෙන යන ජාතියක් විතර එතරින් හර දෙයක් නෑ. ඇව රාජපක්ෂ මඩවාලකායට ඕන විදිට මේ සමාජය ඕන ඕන විදිට හසුරන්න පුළුවන් කමක් නෑ කරන්න දෙන්නේ නෑ කියෙක හරි පැදිලිව කිය. එනම් අදර කිල්ලන්න සිරු දෙනාන පතරුවන් සන්න අයිබෝන් රනිල් වික්‍රම සිංහටත් මේ දේශපාන වලල්ල තුළ ඉන්න රාජපක්ෂ හැතිකරයටත් ඇරෙන්න්න. ජාතික උරුමය උදාරවු බුද්ධිය ශක්තිය යොදවාදියුණුව ලැබුමයි යුතුකම සිතට ගනිව් එඩිතර බිසමා දේසල් ගතියොදා සතුරන් පරදමු අත්දැල් බැඳා නැගිටිව් අබිසමා ඇති දැන් නිවසුවා හෙළදිව බබලමු එක් නිසමා පිවිදෙවු නැගිටිව් පිවිදෙවු රජිය ගොඩ නැගුණට පිවිදෙවු පූජිතයි නමවේ මැනි ඔබේ හද ගැස්මවෙමු ලක්මවගේ ශක්තියෙන්.